Hi everyone, welcome back to Guide Me in the YouTube channel. Mangito ada mage episode එකෙන් මේ දවස්වල පොඩක් කතා බහට ගොඩක් ලක් වෙලා තියෙන. ඒ වගේම අපිට නැතුවම බැරි දෙයක් වෙන gas පරිභෝජනය ගැන පොඩ්ඩක් කතා කරන්න. හැබැයි ලංකාවේ නම් මම හිතන්නේ මේ දවස්වල පොඩ්ඩක් gas වලින් අපිට ඇහෙන news එතකොට තියෙන තත්ත්වය නම් එච්චරම සුබදායක එකක් නෙවෙයි කියලා තමයි මට නම් පේන්නේ. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ ඔස්ට්‍රේලියාවේ කොහොමද ගෑස් වල තියෙන සිටුේෂන් එකයි එතකොට පරිභෝජනය මෙහි ගෑස් අපි කොහොමද අපි මිලදී ගන්නවා නම් එතකොට මොකද ඔයගොල්ලෝ ලංකාවෙන් ඉඳන් මෙහෙට මූව් වෙනවා නම් මම හිතනවා ඒක ගොඩක් වැදගත් ইনফরমේෂන් එකක් වෙයි කියලා ගොඩක්ම අපේ ෆැමිලිස් පිටින් ඉන්න යාළුවන්ට තමයි මේක තවත් ගොඩක්ම වැදගත් වෙන්නේ මොකද කෑම හදා ගන්න එතකොට සීත කාලයේදී විශේෂයෙන්ම හොට් වෝටර් යූසේජ් එකට ඉතින් මේ හැම දෙයකටම අපිට ගෑස් අනිවාර්ය දෙයක්. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ අද ගෑස් ගැන පොඩ්ඩක් ඔයගලන්ව දැනුවත් කරන්න. එහෙනම් මගේ channel එක subscribe කරලම මට support එකක් දීලම මේ පැත්තට එන්න. හරි මං කිව්වා වගේම ඔස්ට්‍රේලියාවේ ඇත්තටම ගෑස් මිලදී ගැනීම ගැන කතා කරවතින් මුලින්ම කියන්න ඕනේ ඔස්ට්‍රේලියාව කියන්නේ සේෆ්ටි ෆස්ට්. ඒ කියන්නේ මෙහෙ ප්‍රමුඛත්වය දීලා තියෙන ඇත්තටම මනුස්ස ජීවිතය කියන්නේ අපි කියන්නේ මානව සම්පතට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙහෙ කරන හැම දෙයක්ම බේස් වෙන්නේ සේෆ්ටි ෆස්ට් නම්බර් 1. නම්බර් 1 නේද සේෆ්ටි ෆස්ට්. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම අපිට LP ගෑස් හරි එහෙම නැත්නම් අපේ ගෘහස්ත පරිභෝජනයට හරි අපි ගෑස් මිලදී ගන්නවා නම් ඇත්තටම අපිට ඒක හරිම දුර්ලභයි ගන්න තියෙනවා මිලදී ගන්න තියෙනවා. හැබැයි මෙහි රජයෙන් ඔස්ට්‍රේලියානු රජයෙන් හැම ස්ටේට් එකකටම මුළු ඔස්ට්‍රේලියාවටම අදාළ එකම නීතියක් තමයි ගෑස් සම්බන්ධව තියෙන්නේ. ඉතින් අපි ගෑස් මිලදී ගන්නවා නම් හරි ගෑස් විකිණීමකදී හරි ඉතාම වැදගත් හරිම ටෆ් රූල් එකක් තමයි මෙහි තියෙන්නේ මේ ගෑස් වලට. ඉතින් මම කිව්වා වගේම ඔස්ට්‍රේලියාවේ පවතින එකම රූල් එකක් තමයි මුළු ස්ටේට්ස් හයටම බලපාන්නේ මේ ගෑස් සම්බන්ධව කටයුතු කරන්න ඔස්ට්‍රේලියානු ගවර්න්මන්ට් එකෙන් පිහිටලා තියෙනවා ආයතනයක්. ඒ තමයි එනර්ජි සේෆ්ටි කියන රජයේ ආයතනය. ඉතින් අපිට මොනවා හරි ගෑස් සම්බන්ධව මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් හරි එහෙම නැත්නම් පැමිණිල්ලක් තියෙනවා නම් හරි එතකොට ගෑස් මිලදී ගැනීමකදී අපිට මොනවා හරි දෙයක් දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි නැත්නම් ඒගොල්ලන්ට කෝල් කරලා හරි මේ ইনফরমේෂන් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ගෘහස්ත පරිභෝජනයේදී අපිට ගෑස් මිලදී ගන්න තියෙනවා ඔස්ට්‍රේලියාවේ කම්පැනිස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපිට ගෑස් මිලදී ගන්න පිහිටවල තියෙනවා යම්කිසි ආයතන කීපයක්. මේ ආයතන හැම එකක්ම මම අර කිව්ව සේෆ්ටි ෆස්ට් කියන රජයේ ආයතනයෙන් අනුමැතිය අරගෙන තමයි සාමාන්‍ය මිනිස් පරිභෝජනයට ගෑස් අලෙවි කරන්න ඇත්තටම පර්මිෂන් එක හම්බ වෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ මෙහෙ අර මානව සම්පදට ප්‍රමුඛත්වය දීලා තියෙන හින්දා තමයි මේ හැම රූල් එකක්ම හරියටම මේන්ටේන් කරන්නේ. ඉතින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපි ගියක් රෙන්ට් එකට ගන්නවා නම් හරි ගියක් මිලදී ගන්නවා නම් හරි මේ කැමති ගෑස් කම්පැනි එකකින් මේ සේවාව ගන්න ගෑස් කම්පැනිස් ගොඩක් තියෙනවා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඔෆර්ස් ඉෂූ කරනවා. එතකොට එක එක වට්ටම් එතකොට ඩීමනා මේ වගේ ගොඩාක් තියෙනවා. අපිට ඉන්ටර්නෙට් එකෙන් හොඳ එකක් බලලා ඔයගලන්ට පර්චේස් කරන්න පුළුවන්. එතකොට ගෑස් සාමාන්‍යයෙන් අපි මුලදී සාමාන්‍යයෙන් අපි රෙජිස්ටර් වෙනකොට පොඩි ගාණක් ඒගොල්ලෝ චාර්ජ් කරනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් මෙහි ගෑස් බිල් එක එන්නේ නිවසකට මාස දෙකකට සැරයක් වගේ.
දැන් අපිට නම් ඇත්තටම ගෑස් සාමාන්‍යයෙන් ඉන්නේ ඩොලර් 60ක් වගේ. කියන්නේ අපේ ගෙදර පුංචි ෆැමිලි එකක්. අපි 4 දෙනෙක් ඉන්න හින්දා අපිට සාමාන්‍යයෙන් අපේ ගෑස් පරිභෝජනය මාස 2කට සැරයක් එනවා ඩොලර් 60ක් වගේ. ඉතින් මගේ මම තමයි ඇත්තටම මගේ අම්මා තමයි හැම වෙලේම ගෑස් එකත් එක්ක වැඩ කරන්නේ. ඉතින් පුංචි බබෙක් ඉන්න හින්දා අපි හැම වෙලේම බලන්නේ කෑම අලුතෙන්ම හදලා කියන්නේ එවෙලෙම අපි පිසලා තමයි අපි ආහාර අනුභවයට ගන්න. අපි ගොඩක් වෙලාවට මයික්‍රෝ වේවන් එක යූස් කරනවා අඩුයි සෞඛ්‍ය ගැන හිතලා. ඉතින් ඒත් අපිට ඇත්තටම ඩොලර් 60ක් වගේ තමයි අපේ බිල් එක සාමාන්‍ය මාස දෙකක් අපි කියන්නේ සාමාන්‍ය වැඩිපුරම යූස් කරත් අපිට එන්නේ ඒ වගේ බිල් එකක්. ඉතින් ඊට අමතරව අපිට මේ බිල් එක අපිට ඔන්ලයින් පේ කරන්න පුළුවන් නැත්නම් කෑෂ් වලින් වුණත් පේ කරන්න පුළුවන්. ඒ මම කතා කරේ සර්විස් එක ගැන. දැන් ගෑස් ස්ටෝරේජ් එක ගැන කතා කරොත් මම අර කිව්වා වගේම ඒ ගෑස් කම්පැනි අපි සිලෙක්ට් කරන ගෑස් කම්පැනියට අපි ඉන්ෆෝම් කරාම අපිට මෙහෙම සේවාව ඕනේ කියලා ඒගොල්ලෝ ඇවිල්ලා ෆික්ස් කරන පොඩි යුනිට් එකක් ඒ මීටර් එකක් මම ඔයගලට පෙන්නන්නම් මේ වීඩියෝ එක අතරතුර. ඉතින් එතකොට ඒ ෆික්ස් කරන යුනිට් එකෙන් මම අර කිව්වනේ මුළු ඔස්ට්‍රේලියාවෙම තියෙනවා කියලා නෙට්වර්ක් එක. ඒක හරියට මෙන්න මේ වගේ. අපි ලංකාවේදී අපි අපිට විදුලිය අවශ්‍යතාවයක් වුණා. ඉතින් අපි විදුලි බල මණ්ඩලයට ගිහලා අපි ඉන්ෆෝම් කරාම අපිට කේබල් එකකින් ළඟම තියෙන කේබල් එකෙන් අපිට පව එක අරන් දෙනවානේ. ඉතින් මේකත් ඒ වගේම තමයි. ඔස්ට්‍රේලියාවේ මුළු ස්ටේට්ස් 6ම තියෙනවා මේ ගෑස් නෙට්වර්ක් එකක්. ඉතින් ඒවා මේ පොළවට පොළව යටින් බොහොම ආරක්ෂිත විදියට ඒ බට භූගත කරලා තියෙන්නේ. ඉතින් අර කම්පැනි එකෙන් කරන්නේ අපිට ළඟම තියෙන ඒ ඩිස්ට්‍රිබියුෂන් ටනල් එකෙන් අපිට සර්විස් එක ගාරන් දෙන්න තියෙන ළඟම ටනල් එකත් එක්ක අපේ ගෙදර තියෙන ගෙදරත් එක්ක සම්බන්ධ කරනවා. ඉතින් ඒක බොහොම ආරක්ෂිත විදියට අපිට ගෙදරින් එළියට පේන්නවත් නැහැ ඒ ගෑස් බට තියෙන විදිය. ඇත්තටම මේක හරිම ආරක්ෂිත සහ හරිම ඉක්මන් මං හිතන්නේ හරිම මේ කාර්යශීලී ක්‍රියාපටිපාටියක්. මොකද නැත්තම් අපි ලංකාවේදී නම් අපිට ඇත්තටම ගෑස් ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕනේ. අපි කෝල් කරලා අපි ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ ගෑස් එකක් අපිට ඩිලිව කරන්නකම්. يعني ගෙදර අපිට ගිහිලා ගේන්න බැරි නම් අපි ගොඩක් වෙලාවට ගෑස් එක අපිට ඩිලිව කරන්නකම් බලන් ඉන්න ඕනේ. ඉතින් මෙහෙම නැහැ අපි කෝල් කරලා කිව්වම ඒගොල්ලෝ මං හිතන්නේ පැයකින් දෙකකින් වගේ කනෙක්ෂන් එක ඒගොල්ලෝ ඔන් කරනවා. අපේ ඒ අවශ්‍ය කරන සාධක අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් තියෙනවා නම් එහෙම තමයි සාමාන්‍යයෙන් අපි මෙහෙ ගෑස් යූස් කරන්නේ. ඉතින් මම අර කිව්වා වගේම හරිම පහසුයි. ඒ වගේම හැම වෙලේම සේෆ්ටි ෆස්ට්. මම උගලන්ට පෙන්නන්නේ මේ මේක මගේ පුංචි කිචන් එක. ඉතින් උගලන්ට පේනවා ඇති දැන් මෙතන මේ තියෙන මගේ ඔන් එක. මේකේ ඇත්තටම උගලන්ට පේනවා ඇති මේක වැඩ කරන ගෑස් එකෙන්. හැබැයි ගෑස් සිලින්ඩර් එකක් පේන්න නැහැ හැම තියෙන පැන්ට්‍රි එක. ඉතින් ඇත්තටම මම ඒකයි කිව්වේ මෙහෙ ගෑස් සිලින්ඩර්ස් නැහැ මේ හැම එකක්ම අර කිව විදියටම පොළවේ භූගත කරලා තමයි තියෙන්නේ ගෑස් ඒ මුළු නෙට්වර්ක් එකෙන්ම කනෙක්ට් වෙලා තියෙන්නේ ටියුබ්ස් වලින් පොඩි ටනල්ස් වලින් තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම අපිට සිලින්ඩරයක් ගේ ඇතුලේ තියාගන්න කිසිම බයක් වෙන්න දෙයක් නැත්තේ. ගෑස් සිලින්ඩර් එකක් තියෙනවා නම් දැන් ඇත්තටම රිස්ක් එකක් වගේනේ අපිට ජීවිතේ. ඉතින් මෙහෙ එහෙම ප්‍රශ්නයක් නැහැ. කෑම අපිට හදා ගන්න ඕන නම් ගෑස් එක ඕන අනිතක ඕන වෙලාවක ගෑස් එක තියෙනවා. ගෑස් ඉවර වෙන්නේ නැහැ මොකද ටියුබ් එකෙන් එන්නේ. ඉතින් ඔයගොල්ලෝ බිල්ස් හරියට ගෙවනවා නම් ගෑස් තියෙනවා හැම වෙලෙම. හරි මේ තියෙන අපේ ගෑස් මීටර් එක තියෙන තැන. මේක තමයි අපේ ගෑස් මීටර් එක. ඔයගලන්ට පේනව නේද මේ තියෙන්නේ මේ තියෙන්නේ අපේ ඩේලි යූසේජ් එක පෙන්වන ගෑස් මීටර් එක. ඇත්තටම අපි මේක වැඩි ටච් කරන්නේ නැහැ. ඒකයි මේ පොඩ්ඩක් මෙතන මේ අපිට සිඳ වෙලා තියෙන්නේ. මොකද ගෑස් කියන්නේ කොහොමද ඉතින් පොඩ්ඩක් පරිසමින් පාවිච්චි කරන්න ඕන දෙයක්නේ. ඉතින් මෙතන මේ ඔයගලන්ට පේනව නේද මේකේ මේ ස්ටිකර් එකේ ඔයගලන්ට පේනවා තියෙන්නේ නැචරල් ගෑස් මීටර් කියලා. ඒ කියන්නේ මම අර කිව්වා විදිහටම මෙහි ගොඩක් තියෙන්නේ නැචරල් ගෑස්. ඒකයි එතන එහෙම සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම්
අපි මෙන්න මේ නම්බර් එකට කෝල් කරන්න ඕනේ. මේ මෙතන තියෙන නම්බර් එක 13 13 52ට මොනහමාරි ඉෂුව එකක් තියෙනවා නම් ගෑස් මොනහරි ගෑස් ගඳක් හරි නැත්නම් ගෑස් එන්නේ නැති මොකක් හරි තිබුණොත් අපි කෝල් කරාම ඒගොල්ල පුළුවන් තරම් ඉක්මනටම ඒ අවශ්‍ය පාරිභෝගිකය ගෙදරට ඇවිල්ලා ඒ අවශ්‍ය දේ කරන්න ඒගොල්ල බැඳිලා ඉන්නවා. මොකද මම අර කිව්වා වගේම මෙහෙ ප්‍රමුඛත්වයේ තියෙන හැම වෙලේම සේෆ්ටි ෆස්ට් කියන එක යටතේ තමයි අත්‍තරම හැම දෙයක්ම බේස් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මොනවා හරි කම්ප්ලයින්ට්ස් මොනවා හරි එතකොට අපිට මොනවා හරි අහන්න දෙයක් තියෙනවා නම් මේ නම්බර් එකට හරි නැත්නම් මේ මේ පේන මේ වෙබ්සයිට් එකේ හරි තමයි අපි ගිහිල්ලා මේ ইনফরমේෂන් අපි අප්ලෝඩ් කරලා ඉන්ෆෝම් කරන්න ඕනේ. ඉතින් මේ ගෑස් මීටර් එකේ අපිට බලතැහැකි අපේ ඩේලි යූසේජ් එක ඊට අමතරව අපිට කොහේ හරි යන්න ඕනේ නම් මෙතනින් අපිට පුළුවන් ඇත්තටම කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න. ඒ කියන්නේ අපිට හිතන්නක අපි හොලිඩේ එකට යනවා නම් අපිට ගෑස් එක මෙතනින් ස්ටොප් කරන්න පුළුවන්. මේ වෑල් එක අපි ඔෆ් කරාම ගෑස් සප්ලයි එක නවතිනවා. එකට තමයි මේ මේ මෙතන මේ ගෑස් මීටර් එක ෆික්ස් කරලා තියන්නේ. තත්තනම ඒගොල්ලන්ට මේක රීඩ් කරන්න පුළුවන් විදියට මේ මීටර් එකෙත් ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා හැම වෙලේම. මේ පේනවා ඇතනේ බර්නින් කියලා ස්ටික් එකක් තියෙන මෙතන. ඒ හැම ইনফরমේෂන් එකක්ම මේ ගෑස් මීටර් එකේ තියෙනවා. ඉතින් ඒ ඇවිල්ල ගෘහස්ත කොහොමද අපි ගෑස් පරිභෝජනය කරන්න කියලා මීට අමතරව අපිට ගෑස් සිලින්ඩර්ස් මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන් ගොඩක් කලාවට මෙහි තියෙනවා බනිස් කියලා ලොකු හાર્ඩ්වෙයාර් නෙට්වර්ක් එකක්. ඒ වගේ ගෑස් يعني ගෑස් හැමතැනම විකුණන්නත් බෑ. ඒකට අදාළ අනුමැතිය පර්මිෂන් එක තියෙන්න ඕනේ. ගොඩාක් වෙලාවට ගෑස් අපිට මිලදී ගන්න තියෙන්නේ ෆියුල් ස්ටේෂන්ස් වල. ඒ කියන්නේ ඉන්ධන පිරවුම්හල වල තමයි ඇත්තටම ගෑස් මිලදී ගන්න තියෙන්නේ. ඉතින් මේ ගෑස් ඒගොල්ලොත් ස්ටෝර් කරලා තියෙන්නේ එළියේ. ඒ කියන්නේ හැමෝටම ප්‍රදර්ශනය වෙන විදිහට ඒකත් පුදුම සේෆ්ටි විදිහට තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. හැම තැනම අනිවාර්යයෙන්ම डिस्प्ले करे मैं गैस की अने इतम अनुदायक दयाकने वाक्यम मेहे गैस संबंधे मोनाम हरी अपीट गैस अपीट अविनिश्चित भाव तेना अभी अपीट पुलवांग फैमिली करोटे ये वाक्य दयाकला मोना हरी इनक्वायला एक अनु एक विमर्शन करला ඒ කියන විදිහට මොනවාම හරි වැරද්දක් තිබුණොත් සාමාන්‍යයෙන් ඒ ප්‍රොපර්ටි එකට කියන්නේ ඒ පුංචිම වැරද්ද පටන් ගන්න පුංචිම වැරද්දට මෙහි දඩය සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියන් ඩොලර්ස් 10,000 ඉඳන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 15ක් ඒ වගේ ඉඳන් තමයි පටන් ගන්න පුංචිම වැරද්දට. ඉතින් ඒක වැරද්දෙන් අපිට දැන් මිනිස් ජීවිතයකට හානියක් වගේ සිදු වුණොත් අනිවාර්යයෙන්ම මේ ගෑස් කම්පැනියට අවුරුදු ගාණක් යනවා මේ ලයිසන්ස් එක කැන්සල් වෙනවා. ඒ වගේම හිතාගන්න බැරි විදියක ඒ අනතුරේ හැටියට ලොකු දඩයකුත් ගෙවන්න ඕනේ. ඉතින් මෙහෙ ඔහම තමයි ගෑස් වලට තියෙන ටෆ් රූල් එක. අපි කියන්නේ තද නීතිය. මොකද අර මං කිව්වා වගේම මිනිස් ජීවිතය ගැන හරියට හිතන හින්දා තමයි එහෙම ඇත්තටම ඔස්ට්‍රේලියානු රජයෙන් මේ හැම රූල් එකක්ම පනවලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ ඔස්ට්‍රේලියාවට මූව් වෙන්න බලන් ඉන්නවා නම් ගෑස් පිළිබඳව එච්චරම බය වෙන්න එපා. මෙහි ගෑස් වලට තියෙන්නේ හොඳ පසුබිමක්. සාමාන්‍යයෙන් ලංකාවේ නම් දැන් ඇත්තටම ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම මොකක්ම හරි ඉෂුව එකක් තිබුණා ඉතින් අපිට කෝල් කරපු ගමන් ඇවිල්ලා ටක් ගාලා බලනවා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට සැකයක් තියෙනවා නම් මොකද මම දන්නවා ගොඩක් ෆැමිලිස් වල කට්ටිය මෙහෙ එන්න බලන් ඉන්නවා. ඉතින්
ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි ගෑස් වලට තියෙන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මගේ channel එකේ comment section එකෙන් comment කරන්න. මම හිතනවා මේ information එක ඔයාලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. මොනවා හරි ප්‍රධාන දෙයක් අද දැනගන්න ඇති ගෑස් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ තියෙන ක්‍රියා පිළිවෙල මොන වගේද කියලා. ඉතින් මේ වගේ තවත් ඔයගලන්ට ප්‍රයෝජනවත් information එකක් අරගෙන මම තවත් episode එකකින් හම්බ වෙන්න. ඔයගල හැමෝටම එන ජය.